නිෂ්පාදනය පින්න ප්‍රොඩක්ෂන් සෑම සඳා දිනකම රාත්‍රී 9ට පින්න මතක අඩවිය පින්න ප්‍රොඩක්ෂන් සීමාවෙන් එහාට අපි ආදරේ බීපිය කුතුහලය සමග ත්‍රාස්‍ය ජනක අත්දැකීම් හමුවි. මතකයන් අලුත් කළ පින්න මතක අඩවිය. කේෂ්, මේ බලන්න මොකද මේ? ඔයා වෙනද වගේ නෙවෙයි. උදා කමුතුයි. ෆස් නයිට් එකේ ඉන්නේ මල ගෙදරක වගේ. හරිම බෝරේ. යහනේ පැත්ත ගසා බලාගත් අනුන් සිටි තන ස්වාමියා ගාවින් බර වෙමින් හඬ නැගුවේ මිනුලි රාජවංශය. සය විසිනසරක් තිරුණෙන් ඇදෑ වුරුද්දක් පෙම්සුව බෙදාගත් තම හිමියන්ට සරණ ගියේ ඉදිරි දිවිය එකවන්ව බෙදා ගැනීම යටියෙන්. ඇයත් සැමියාගේ සේවා ස්ථානයේම රැකියාව කළාය. ඇයට එම මොහොතේ අවසි වූයේ විඩාබර බව මඟහරවා ගන්නට කිෂාන් වෙතින් අස්සසිල්ලකි. මිනු, අද මට මහන්සි ගොඩක්. අපි හෙට කතා කරමු. උෂ්ඨා ගන්න ගිහින්. මංගල රාත්‍රියක් වූ කලි බද්‍ර යෞවනෙකුගේත් යෞවනියකගේත් උදාවන තෙක් දින ගණනා සිහිනයක් නමුදු කිෂාන් දැරණියගලගේ සිත වෙලී තිබුණේ එවන් අපූර්ව බවකින් නොව දැඩි කනස්සල්ලකින්. 27ක් වූ වියති තරමක් මහත් සිරුරක් හිමිහෙතෙම ඊටම සරිලන උසකින් යුතු වුණෙන් සද්දන්ත හස්ති ලීලා ගත්තේ ඔහුගේ අඳුරු පැහැසම ඊට අඩුවැඩි එක් කරන අතරේමය. පවුලේ එකම දරුවා වූ ඔහුගේ දෙමාපියන්ට පුද්ගලික ව්‍යාපාරයක් විය. ඔවුන්ගේම ආයතනයක සේවය කරද්දී මිනුලිගේ ආදරය ඔහු විසින් දිනාගෙන තිබින. විලීගුන් කනස්සලු හැඟීමටම පාට එක් කරනුවස් කිෂාන් බිරියගෙන් මිදී සඳළු කලයේ අත්තට මිනිකා ගත්තේ මිනුලිගේ නොරිස් ගැස්සීම් ගැන නිනව්වක් නොඇද්දීමය. එකිනෙහිම ඔහු සවනත වැකුණේ දිය කරාමික වතුර වීදෙන ශබ්දයකි. දියමලෙන් වැටෙන දිය රේඛා පොළොව මත විචිරණම් වද්දි ඊටම සමවැදීගත් තරුණ තැන වෙනත්ම ලෝකයකට මන් තනන්න වුණේ ඈතති නිල් කඳු ගැටේ සිසාරා දින නැගිල්වමින්. අහස තරහින් ගිගුම් ලෑවෙන් බිය වැදුණු වලාරුද දියවි බර කඳුළු කැටපවට හැරෙමින් පොළොව මතට කඩා වැටුනේ සොවිනි. ඉරේ රැස් වියේ කීගොස් වටපිට අඳුරු පට ඇඳී තිබෙද්දී කිෂාන්ගේ නෙත් කෙවෙනි අස්සේම ගුලි වුණු නෙත් පියන් පිටපිටම ගැස්සුනේ නිදිබර ඇසිල්ලක් සනිටුහන් කරවීය. කිෂාන් පේරකොටුවෙන් කිෂාන් වෙනුවට පහර ලැබුවේ මේසේ ඌයෙන් එමත් පෙරලී ගණිත අච්චුපුතේ පිටු ගැස්සුනේ කෝටුවෙන් පහර ලද සුලන් රැල්ල පිස දිවෙන අතරේය. තමුන් ඉන්නේ කොයි ලෝකෙද? හත්වෙනි ගානේ පෘෂ්ඨ වර්ගඵලය කීයද කියනවා? ඉක්මනට ඉක්මනට නැගිටිනවා. කේශාන්ට එවරනම් හදමද දෙවිල්ලක් නලියන්නට උනේ නිදිමත හිරුදුටු පින්නක්සේ සැඟවෙද්දි ගණිත ගුරුතුමී කාන්ති. කාන්තිය කෙසේ වෙතත් කේන්තිමත් බැල්මෙන් දත්මිටි කවමින් තමා වෙතට විදිනායුරු දැකීමත් සමගය. ගුරුතුමිය කිෂාන්ගේ මේසේ ළඟ සිටගත්තේ පේරකෝටුවෙන් මේසේ මත වූ කොටුරුල් පොතට තට්ටු කර පිරික්සමිනි. ඔහු එවිට ගණන් කිහිපයක්ම වාගේ මග හැරගෙන තිබින. කිෂාන් එවක සිටියේ සාමාන්‍ය පෙළ පන්තියේය. නාඹර ගැටවරයෙකු වූ ඔහු ඒ කාලේ සිහින් සිරුරක උරුමකාරයෙකු වූයේය.
ඇටෙන් පොත්තෙන් එලියට ආ විගස කෙෂාන් නව යෝවුන් හැඟීම් විලක අතර මං වූයෙන් ඉගිනිම වූ කලී ඔහුට සාපලත්තක් විය නව යෝවුන් වීට පැමිණ ශරීරාංග හා කටහඬ වෙනස් වන පූර්ව අවදී පසු ඔහු පමණට වඩා නාඹර හැඟුම් හඹා යන්නෙක් ව සිටියේය ගණනේ පෘෂ්ඨ වර්ග පැලේ වෙනුවට ගුරුතුමියගේ හැට්ට කර විනිවිද වෙනත් වටකුරු පෘෂ්ඨයන්ගේ වර්ග පැලේ ගවසන්නට සිද්ධෙන්නට ඇත්තේ දේ බැවිනි කොල්ලාගේ මේ නොමනා ක්‍රියාව ඇසට හසු වෙනවා සමගම කෙෂාන්ගේ කනකාන්ති මිස්ගේ අතැඟිලි වලට සුනේය තමුසේ අමුතු ලෝකෙක ඉන්නේ ඈ මේ දැන් මෙනවා යන්න ප්‍රින්සිපල් සර් ගාවට එනවා යන්න ඇයගේ සැර අණින් බියපත් වූ කොල්ලා සෙස්සන්ගේ උපහාස සිනාරැල් අතරින් රිංගාන ගුරුවරිය පස්සේම විදුහල්පති කාමරය වෙත ඇදුනේ හදස්වර වෙනදාට වඩා වේගවත් තනුවකින් වේද්දී අයියෝ අතනම කෙලවෙන ෂි පාටට කිව්වොත් ආයෙත් ගයි ෆෝන් එක මේ බතලිට මාව විතරමනේ පේන්නේ ගණිත ගුරුතුමිය විදුහල්පතිතුමාට විස්තර බිනිමින් අනතුරුව ඒ අසා සිටි විදුහල්පතිතුමා සිය ඇස් හතරෙන්ම බැරෑරුම් බැල්මක් කිෂාන් වෙත පා කොට හැරියේ ආ හරි කාන්ති මැඩම් යන්නකෝ මං කිෂාන්ට කතා කරන්න ඔහුගේ අණින් ගුරුතුමිය පිටව ගියෙන් ඈඳිගෙන සිටි පුටුව පිටුපසට කරමින් ඔහු කිෂාන් ඉදිරියේ සිටගත්තේය කිෂාන් එවිට සිටියේ බිමට අලවාගත් බියකුළු දැසා හීන් ඩා බිඳු වලින් මුව පොඟවාගෙන කිෂාන් මොකද්ද තමුන් මේ වැඩ කරන්නේ කියන්නේ හරියට හා තම උපසුන් දබර කිල්ලෙන් නාස් මූලයට තෙරපා ගනිමින් රුදුරු බැල්මකින්ම සිසුවාට දැස් පහරක් එල්ල කළේය කිෂාන් මුනිවතරැක්කෙන් විදුහල්පතිතුමා කෝපයට පත් වී තව තවත් ඔහුට බැනවැදී අවසානයේ පැවසූ දෙයට මහදවල් දැකි තරු රැසින් දැස් විසල් වී සිය ළඟට ඩා පින්නක් ඉසිනි අම්මා හරි තාත්තා හරි හෙටම එක්කන් එන්න ඕන තේරුණාද මට දෙනවා දෙන්නගෙන් එක්කෙනෙක්ගේ ෆෝන් නම්බර් එක විදුහල්පතිතුමාගේ රත් පැහැවුන මග හරමින්ම පිළිතුරු දු කිෂාන් එතනින් ඉවත්ව නැවත පන්ති කාමරයට ඇදුනේ ගොළුබිලි ලීලාවෙන් ඒකාන්ති නිස්ත සිතින් දෙහි කපමින්මයි තාත්ති ඔන්න හුරුතල් පුතන්ඩිය තෑගිගෙන අන්න ස්කූල් එකට එන්නලු මට නම් යන්න බෑ ගිය පාර ටීචර්ස්ලා ඉස්සරහා මාව ලැජ්ජ වුණා මේ පාර යන්න තාත්ති නිහාල් කේෂාන්ගේ පියා නිවසට ගොඩ වී තේට්ටුවට සෝපාවේ ගිලීගත් වනම සාරදා කේෂාන්ගේ මව ගණ්ඩාර පූජාවක් ආරම්භුවායි අයියෝ සාරා මට කුස්මක් ගන්න ඉඩ දෙන්න කිෂාන් තාමසේ කවදද හරියට හැදෙන්නේ කුච්චර සැප දුන්නත් යන්නෙම රෝන්සයි ඔලෙවස් කෙලවගෙන මට තාත්තා කියලා කතා කරන්න එපා පුතෝ මතක තියාගන්නවා දබර ගිල්ල උරුක්කොට අසල සිටි කිෂාන්ට බැනවැදි බරට අඩි හප්පා තරප්පෝ පෙළමින් නිහල් ආලින්දෙන් නික්මුනේ සුසුම් දිගුවක් පාකල සාරදාද අඩියට දෙකට මුල් තැංගේට ඇදුනේ කිෂාන් කල්පනා සැවරක අතරමං කරවෙන රකාන්ති ගෑනි නම් ෂි හෙට තාත්ති ආවම මං ඉවරයි ෆෝන් එක නම් ගනි අනීවා කිෂාන්ගේ සිත ගුරුවරිය කෙරෙහි තරහකින් ජංගම දුරකතනය ඔස්සේ මෙවුණු මායාකාරී ලොව මිදී දෝ යන බියෙන්දි පෙළෙන්නට වෙන පසුදින නිහාය කිෂාන්ද කැටු විදුහල්පතිතුමා හමුවට ගියේ එෙහිදී කිෂාන් පිළිබඳව නරකම විනා යහපත් වචනයක් නිහාගේ සවනත නොවැකුණින් නිහාගේ දැස් රත්යවට සේ ගිනියම් පැවතින ඒ ඇස් දෙස බැලූ කිෂාන්ගේ ආත්මයම ගින්නකට හසු වුණාසේ දැවෙන්නට විය එහෙත් නිහාල් වචනය කුදු ඒ මොහොතේ නොබිනිය අම්මාගේ හා තාත්තාගේ අතෝරක් නැති බැනුම් වලින් සවන තුතුරා යද්දී කිෂාන් සිතූ පරිදිම ජංගම දුරකථනයේ සේපු වඩස්සේ යටතට ගැනීම කිෂාන්ට ඊට වඩා දුඩ දඩුවමක් නොවුනේ ඔහු මහත්සේ එයට ලොබ බැඳගෙන සිටි නිසායි කිෂාන් එයෝස්සේ සයිබරයට මහත්සේ ඇබ්බැහියකින් සිටි ගැටවරේ පිය
ඔහු හැම රැයකම පාහේ සයිබරේ රාගිනියන් සමග නිදිවැදීමට පුරුදුව සිටියේ. එමතු දෙනව ගේම් වලටද එලෙසම ඇලුම් කළේ. මේ නිසා ඉගෙනීමේ වටිනාකමක් පිළිබඳව හරිහැටි අවබෝධයක් ඔහු සතු නොවුනේ. ඒ කෙරෙහි උනන්දුවක් නොදැක්වීය. මෙලෙස කාලය මදින් මඳ ගත වුණත් ඉෂාන් මායාවෙහි මුලා වූවා ලෙස යහපත් මඟක් තෝරා ගත්තේ නම් නැත. රවි මචං මේ හපංකො මට ටච් ෆෝන් එකක් හොයලා දෙන්නකෝ අඩුවට. අර දෙවි දෙයින් ගත්ත බං සල්ලි තියෙනවා මල්ලා. දැන්වත් බලන්න නැහැ. ගේම් ටික ගහන්නත් නෑ බං. නන්නත්තර හතයියකෝ. කිෂාන් යාළුවෙකුගේ මාර්ගයෙන් අලුත් දුරකථනයක් මිලට ගත්තේ. එමින් මේ ගෙදරට රහසක් වීමටත් ඔහු වග බලාගත්තේ. තාත්ති මේ ළමයට ඉන්ඩිවිජුවල්වත් ක්ලාස් කරන්න වෙයි. මට නම් දැන් එපා වෙලා කෑ ගහලා. පොතක් අතින් අල්ලන්නෙවත් නෑ ආසාවකට. ඔයාගේ කුගතලේ තමයි. පාරක් දෙකක් ගහලවත් හැදුවා නම් මෙහෙම වෙනවද? රාත්‍රියේ යහනට ගොඩි වෙමින් සාරදා දුක්ක යාතිකාය. දරුවාගේ අනාගතය පිළිබඳව ඇය හට තිබුණේ දැඩි බියකි. එවර නිහාල් අතක් නවා හිසට තබා ඇඳ වියලට බර අනෙක් අතින් තම රොම් ගහන පපුවේ රේඛා අඳිමින් සුසුම් පිට කළේය. අපි හිමවත් කරමු අම්මි. දැන් කාලෙ ගහලා කරලා හදන්න පුළුවන් නෙවුන් ඉන්නවද? ගෲප් ක්ලාස් වගේකුත් තියෙනවා. හොඳ විදිහක් කරමු. පේපර් පොත් ටිකකුත් මම ගේන්න. හැම වෙලෙම පුතාට කෑ ගහන්න එපා. කොල්ල නිදහසට කැමතිනේ. රෝසමල් වගේ කොල්ලෝ හදන්න බෑ. නිහල් කිෂාන්ව ගෙතුල සිර නොකොට කණ්ඩායම් පන්ති සඳහා යොමු කළේ පුතුගේ මානසික සුවය පතාය. කිෂාන්ද තරමක් ඉගෙනීමට යොමුවීමට උත්සුක වූවද ඔහුගේ සිතෙහි මැවුණු මායා ලෝකයේ ඊට දැඩි ලෙස බාධා කළේය. අර කවුද බං අර? වට්ට කෑල්ල යකෝ. කිෂාන් කටත් ඇරගෙන යාළුවාට වැලමිටින් අනිමින් පන්තියට ආ ගැහණු ළමයෙකු පෙන්වන්නට විය. කෙල්ල නම් ලස්සනයි මචං. මටත් එච්චර හුරු නෑ. කිෂාන් එදා සිට පන්ති යෑමට උනන්දුවක් දැක්වීය. ගැහණු ළමයා දෙස නිතර ඇහැගහගෙන සිටීමට ඔහු පෙළඹිනි. ඇය දුටු විට කිෂාන්ගේ සිත අමුතුම සතුටකින් පිරී යන්නට විය. කිෂාන් ඇය පිළිබඳ උනන්දු වන බව ඇයද දැනගත්තාය. ඇයද කිෂාන් ගැන නිතරම විමසීමෙන් පසු වූවාය. නම නිසලි බා, යාළුවෝ පට්ටි කියලත් කතා කරනවා. අඩු කොන්මන්ට් එකේ ගමක එකියක් හොස්ටල් ඉන්නේ බං. නිතාර තමයි විස්තර කීවේ. රවින් එසනින් පුවත් කිෂාන්ට දැනුවත් කළේ. එල එල කොල්ලෝ, ටෝක් කරන කවුරුත් නෑනේ වෙන. කිෂාන් ප්‍රීති ප්‍රමෝදයෙන් මුසපත් වී යාළුවාගේ කරටද අතක් දාගනිමින් පැන නැගුවේ. නෑ බං, කාටක් කලින් අල්ලගනි, පස්සේ කුණුගුණු එපා. මෙලෙස කල් ගතවෙත්ම කිෂාන් නිසලි හා කතා බහට සමීප මිතුරු ඇසුරක් ගොඩනඟා ගැනීමට සමත් වූයේ. කිෂාන්ගේ ලෝකයම නිසලි වෙනුවෙන් විවෘත වන්නට විය. නිසලි, ඇත්තම කියනවා නම් මම ඔයාට ගොඩාක් කැමති. මට ඔයා නැතුව ඉන්න බෑ මෙනික. කියන්න, මට කැමති නේද? කිෂාන් පන්ති ආරම්භයට පෙර කාටත් නොපෙනෙන බිත්ති මුල්ලකට නිසලිව කැටුව ගොස් ඇගේ අතක ඇඟිලි පටලවා ගනිමින් සිතැඟි විමසුවේ. නිසලිගේ හදවත ගැහුනේ දියෙන් ගොඩ දැමූ මැසින්නක සේය. ඇය කිෂාන්ගේ හැසිරීමට, කතාවට, පෙනුමට ආදියට ඉමහත් ඇලුම් කළාය. නිසලිද පැහැපත් සමක් හා පිරුණු අඟපසකින්ද, දිගට හීනි දෑසකින්ද ලකලාකාර වූවාය. ඇය හද ගැස්මත් සමගම දැනුන විලියෙන්ම මුව සඟවා කිෂාන්ගෙන් මිදී ඉවතට පැන පන්තියට ඇදුනාය.
රාත්‍රියේ නිඳට යන්නට සැරසුණු කිෂාන් ජංගම දුරකථනය ගෙන නිසලිට රහසින් කැමරාවට හසු කරගත් ඇගේ සේයාරූ නිතින් විඳගත්තේ ඇය පිළිබඳ ඇලීමක් ඔහු සිත තිබුණත් ඒ ආදරයේද කෑදරයේද යන්න හරි හැටි උකහා ගැනීමට තරම් කිෂාන් අත්දැකීම් නොලද්දී විය किसी उद किशान टावसीवुए निसली तमाटा ऐतिकर गनी मट पामनी किशान उनांदुएन पांतियाल निसाद निवेशेदी पाडम करना से करना रंगन निसाद मावगेत पियागेत अहिंसक सित्रेवटी मकट लक्वीय मगी बाट्टी कियनो कोहलो अगेनो कर कैमती द कियला किशान आहन्नो को विभाग त्यागन कुहमद त्यागा अभी तात हम दावे एट हमून लकन तमा माव कोट गे मे ग्रूप क्लास तमा गिवा मंगन लुकू बलापुर एहिते तीन अभी आलू वगी अने मंकी वीगन गाने पाकि मार्तिक लंगिन इन्न मेनिक එච්චරයි අපි හැමදාම එකටම ඉමු මම ඔයා විතරමයි මරි කරන්නේ ඇත්තමයි රත්තරන් හරිම ආදරේ මගේ කෙල්ලට කිෂාන් කටට එන දෙබස් කියවා දැමුවේය නිසලි කෝලයෙන් ඉවත බැලුවාය මේ අයුරින් කිෂාන් දිගින් දිගටම පෙරත්ත කලෙන් නිසලිගේ හිතේ කිෂාන් වෙනුවෙන් අවකාශයේ වැඩි වපසරියක පැතිර ගියේ නිසලිටත් නොදැනීමය නිසලිගේ ලොවට කිෂාන් වෙත අනුමැතිය සපත වෙන දෙදෙනාගේම ප්‍රේම සම්බන්ධතාවක පළමු අත්දැකීම මේ විය සුන්දර හැඟුමන් වලින් දෙදෙනාම මුසපත්ව සිටියහ කිෂාන්ගේ දඟකාර ගතිපැවතුම් හමුවේ නිසලි වසීයකට එල්බහුණාය මැනික මට ඔයාව මේ ක්ලාස් වල හුමුල් වල තියාගෙන පච කරන්න බෑ. නිදහසේ ඔයාව තුරුල් කරන්න ඉන්න ඕනේ. අපි ෆිල්ම් හෝල් යමුද සුදු අම්මි. අනේ සුදු මහත්තයා, ඔයා දන්නවනේ මං කෙල්ලෙක්. කවුරු හරි අඳුරන කෙනෙක් දැක්කොත් මං ඉවරයි. මට කතා හැදෙයි දෙයියෝ. ඔයා කැමතිද ඒකට? එහෙනම් මෙහෙම කරමු. දුර යන ඉන්ටර්සිටි බස් එකක ගිහින් ආයෙම ඉමුද? එතකොට පේන්නේ නැහැනි කාටවත්. හරි. ඒත් මාගාව සල්ලි. ඒ පිස්සුදු ගොනි මංගාව තියෙනවා. ඔයා එන්නකෝ. අපි හෙට හිස්ට්‍රික් එක කට් කරලා යන්. හා නේද? නිසලි ලැජ්ජාවෙන් සිනාසී හිසවන ඔහුගේ ඉල්ලීම තහවුරු කළාය. පසුදින නිසලි දන හිස මැද්දට උසිති ගවමුකින්ද කරලට ගිතූ කොණ්ඩේකින්ද සැරසී බස් නැවතුම අසලට වී සිටියේ තම පෙම්කුරුල්ලා ඉගිලෙන තෙක්ය. කිෂාන් සුදුහා අලුපැහැ ඉරි කමිසයක් අත් වැලමිට තෙක් නවා තද නිල් පැහැ ඩෙනිමක් හා මුහුණතලක අතුරුලොසුකින්ද සැරසී නිසලි පිටුපසට වී වටපිට බලා ඉදිරියේ ඇති බස් රථයට ගොඩු වුණේ නිසලිටද දැසින් ඉඟි කරගෙනය බස් රථයේ පිටුපස අසුනේ කොනකට නිසලිව සිර කරගත් කිෂාන් නිසලි දෙස හෙළුවේ සරාගී බැල්මකි බස් රථයේ වැඩි සෙනඟක් නොඋනි කොන්දොස්තරද ටිකට් නිකුත් කර ඉදිරි අසුනකට බර වුණේ කිෂාන්ගේ හිතට දැනුනේ සනසුම් හැඟුමකි. කිෂාන් නිසලිගේ වමත සුරතින් මිරිකා නිසලිගේ උරහිසට උර තද කරගෙන නිසලිගේ කන්වලට බර වුණේය. මැනික අද සුවඳයි ගොඩාක්. මට නම් පිස්සු හැදෙන්න වගේ. මගේ වස්තු ගොඩාක් ලස්සනයි. මගේ සුදු මහත්තයා ළඟත් ගොඩාක් සුවඳයි. අහිංසක සිනාවක් මුවගේ ඇඳගෙන කිෂාන්ගේ උරහිසක් කුපුල් පිසිමින් නිසලිද සිත දිය කරමින් උණුහුම් වන්නට පිළිඹිනි. මන්ද දොරක් නිහඬව සිටි කිෂාන් නිසලිගේ තොල් අතර ඇඟිලි තවරන්නට විය.
ක්‍රමයෙන් ඔහු නිසලගේ මුවට බර වෙත්ම සිව් තොල් පෙතිවන්නම් නැටුවේ සෙවලින් ගහන කරලියක ගිනි ගනිමිනි ඇරඹි තොල් සංග්‍රාම අවසන් සනිටන් කිරීමට ලොබව අතුල්වල රේඛා පවා පෙරනුදුටු දසුන් වලින් සම්පූර්ණ වූයේ නොයෙසිලි දැඟලිලි හමුවේය ඒ බස් රථ හරඹයත් සමග ඇරඹි සමීප ඇසුරට දෙදෙනාම බොහෝසේ ප්‍රිය වූහ මේ මැනික අහන්නකෝ මට ඔයාට බඩක් පෙන්වන්න ඕන ඔයා මේව කලින් දැකලා නැති වුණාට අහලා ඇති මම කැමතියි ඔයා ඒව බලනවට ඊ මොනවද රැත්තර වීඩියෝ බ්ලූ ෆිල්ම්ස් මම ඔයාට දෙන්නම් ඒව බලන්න හරිද අපුයි කෙල්ලෝව බලනවද ඊ මනනම් බෑ රැත්තර ඒ බලන්න කියන්නේ ඉතින් නිකම් මැට්ටි බය වෙන්න එපා මමනේ කියන්නේ ප්ලීස් මම කියනවට බලන්නකෝ මේ චිප් එක ඔයාගේ ෆෝන් එකට දාලා බලන්න හරිද හා තම පසුම්බියේ පැසක තිබූ චිප් එකක් නිසල යත තබෙමින් කෙෂාන් කීවේය මේ ආකාරයට නිතර නිසලී රාගික හැඟීම් වලින් තෘප්ත කිරීමට කෙෂාන් පෙළඹිනි නිසලිද ඒ හැඟීම් වලට නිරතුරු බඳුන් වූයෙන් ඒ වාට ඇබ්බැහි වීමට පටන් ගත්තාය කාලය ගත වෙද්දී කෙෂාන්ට නිසලගේ ආවරණිත කලාප සියල්ල පාහේ ගවසන්නට අවැසි විය එමින්ම ඈහා නිලක් රැඟීමට දොහුට ආශාවක් විය ඒ සඳහා නිසලවේ නම්නීකරණය කිරීමට ඊතරම් අපහසු නොවුනේ ඔහු ඒ සඳහා මූලික අඩිතාලම නිල් චිත්‍රයන්ගෙන් සරසා ගත්තේය අනේ මට බයයි රත්තරන් මම කොහොමද ඒව කරන්නේ ඒත් අයියෝ මැනික මම ඔක්කොම බලා ගන්නම් සුදු අම්මි අපි බැරි කරනවා නම් කිසි ප්‍රශ්නයක් තියනවද ඔයා මගේ විතරමයි වාට වැරද්දක් කරන්නේ නැහැ වස්තු මම නිසලගේ සිතේ චකිතයක් තිබුණද ඇයගේ සිත කිෂාන්ගේ වදනට සසල වූයේ නිසලගේ සිතද ඒ කෙරෙහි ලොබකම් කළ නිසා වෙනි දෙදෙන කතා කරගත් පරිදි කිෂාන්ගේ මිතුරෙකුගේ නිවසකට ගිය නිසලි කිෂානුත් කාමරයකට ගොස් අගලුලා ගත්ත නිසලිගේ නූල් පෙට්ටවලින් මිදීගත් සොඳුරු කෝමල රේඛා කුළුඳුලේම කිෂාන්ගේ රාග දොළින් මත් නයන යුග්මයන් වලින් මොනවට අගිසන්නට වින සයිබරයේ රෝස පැහැ රෝස මල් වලට වඩා අඳුරු චොක්ලට් රෝස මලක රුසි රුත් රසත් එදින කිෂාන් විඳගත්තේය ඒ සමගම කිෂාන්ගේ දුරකතන කාචනෙද්ද ගිනියම් හැඟීම් වලින් මත්වෙන්නට උනේ කාමරේ පුරා නිසලගේ කෙඳිරීම් සර රැව් දෙවමිනි හෝරා දෙකක් පමණ ගැටවර පෙම්වතුන් නිලක් රඟන්නට උනේ ස්වේද පින්නක නැහැ වෙමිනි මැනික අමාරුද මේ පෙති දෙක බොන්න මගේ පැටියෝ බය වෙන්න එපා නිසලව පපුවට තුරුල් කරගෙන කිෂාන් ඇගේ හිස සිමිමින් පවසද්දී නිසල්ලි මුනිවත රකිමින් මුව සංගවා ගත්තාය එවිට කිෂාන් ඇගේ නිකටින් අල්ලා තමා වෙත හරවාගෙන ඉදිමින් තිබූ තොල්පත් යලිත් පෙඟුවේය කාලයේ හීයක වේගයෙන් හඹා යන්නට විය විභාගයේ දත්ත ළඟය දෙදෙනා වැඩිපුර හමු නොවි කල් ගෙවීම විභාගයට මුණ දුන්න විභාගයේ අනතුරුව කිෂාන් නැවතත් නිසලිට තමා හා නිදිවැදීමට බල කළේ ඒ නිසලිට හිස රදයක් විය ඇයගේ මඟ හැරීම දරාගත නොහී කිෂාන් නිසලි කෙරේ වැල්ලු බැඳ ගන්නට විය නිසලි ඔහොම ඉන්නවා තමසිට මං කියන දේවල් තේරෙන්නේ නැද්ද ආ කියනවා තමසේ මට ඕනි විදිහට ඉන්න ඕනි තේරුණාද තමසේව බාර ගන්න කවුරුත් නැහැ මම තමසේව බඳින්න කීවනි නිසලිගේ වෙල මිටක් මිරිකාගෙන කෑ ගෑවේ කිෂාන්ය අනේ කිෂාන් අහන්න ටිකක් මම ආදරෙයි ඔයාට ඒත් මේ කරන දේවල් වැරදි
ඔහුම පිටිගත්තුත් මට ජීවිතයක් නැති වෙයි තීරුම් ගන්න ඔයා ඔයාවම පාලනය කරගන්න ඕනි අපි ඉගෙනගෙන ඉමු හොඳට මගේ මහත්යෝ අහන්න මං කියන දේ පොඩ්ඩක් බම්බුව තමසිට අනිවාර්යෙන් වෙන එකෙක් ඇහැ දාලා ඌ තමසිට මට වඩා සැප දෙනවා ඇති බෙල්ලි බලාගෙන හිටපන් මොකද්ද වෙන්නේ කියලා නිසලව මුදාහල කෙෂාන් තරහින් පිටව ගියේය පසුදින උදෑසන නිසලී අවදි වූයේ කන වැකුණු අඳුනාවකටය ඇයගේ මව වැරැන්ඩාවේ බිම වැතිරි වැළපෙන්නීය කිසිවක් හිතාගත නොහැකිව ඇය මව වෙත යත්න ගමින් කීප දෙනෙක්ම විත් කමුලේ අතගසාගෙන ඇයගේ සර්වාංගයේ උඩ සිට පහළට නිත්‍ය වූහ පට්ට කලයන්තෝ යන්න අහක මේ ගෙදර තවත් තොට බත්කටක් නැහැ ටවුන් ඉස්කෝලේට දැම් පඳුරු ගානේ නිදාගන්නද බැල්ලි අම්මාගේ දෙස් දෙවල් ක්‍රමයෙන් නැසුණු නිසලගේ ලොව අඳුරුනේ සැබෑවටමද ඇගේ ලොව අඳුරු කරමිනි නිසලගේ ජීවිතයේ විවිධ ලේබර් රසකින් නම් වූයේ එදා පටන්නේ කේෂ් එන්න නිදාගන්න හොඳටම රැය වෙලා මටත් මහන්සි සීතලයි යමුකෝණේ ඇඳට මිනුලි දුහුල් නිදන ගවමකින් සැරසී කිෂාන්ගේ පිටට ලැම පහසවමින් ඔහුගේ උරහිස් මත කුපුල් තද කලෙන් කිෂාන් සමවැදී සිටි දැහැන බිඳී ගියේය කිෂාන් ඇව ඉදිරියටගෙන පපුවට තද කරගෙන හිසට සිපුමක් තබමින් නැවතත් කල්පනා සයුරේ කිමුදුනේ දැඩි ප්‍රශ්නාර්ථයක් හිතේ රුවා ගනිමිනි දැන් එයා ඉන්නේ ආරාමික මට තාම මතකයි එයාව හොයාගෙන ගියාට පස්සේ එයා හිටපු විදිය සුදු පාට දිගු සායට සුදු බ්ලවුස් එකක් ඇඟලා ශාන්තවත් පෙනුමක් නිසලි තුලින් දිස්විය ධම්මෝ භවේ රක්කති ධම්මචාරී මට බැඳීම් ගැන දැන් ඇලීමක් නෑ කිෂාන් ජීවිතය කියන්නේ නිවනට යන්න දීපු හොඳ අවස්ථාවක් නිස්සාර කය නිස්සාර බැඳීම් මේව සසර දිගු කරන කෙලෙස් ඒවාගෙන් ඈත් වෙලා ජීවිතේ නිවීම තමා එකම සැනසීම දැන් යන්න තෙරුවන් සරණයි එසේ පවසා ඇය සුමට ගල් පිය ගැටක උඩට ඇදෙන අයුරු බලමින් කෙෂාන් මුනිවත රැක්කේ හදවත වේදනාවෙන් ඇඳුම් කන විටය කෙෂාන් මිනුලිටත් නොදැනෙන තරම් සීරුවට බරති සුසුමක් හෙලා සියලය සැහැල්ලු කරගත්තේය මම කරපු දේවල් මට තියේ මිනුලට මේවා කියනවද නැද්ද මගේ හිත මහ ගිනි ගොඩක් කේෂ් මට සීතලයි රන් ඇතුළට යමු යමු මට සීතලයි දැන් කිෂාන් මිනුලිවත් වත්තම් කරගෙන සීතල සුළං පිසෙන කාමරයට වැදුනේය මිනුලිගේ උණුසුම් පහසින් නුව අතීතය දවා අලු කර දමන්නට තරම් සවිමත් හැඟුමක් වූ ඒහා සදිසි රාගී ගිනියමක් අද ඔහු තුළ නැත ना यन्न इतना
जीवित सुंदर सतहरे आयुले जीवित सुंदर सतहरे आयुले निष्पादनय पिन्न प्रोडक्शन सैम संदातिनकम रात्रि लवेट नवत प्रचारय रात्रि 10ट सियान रेडियो से पिन्न मतक अटवी ए निमावट पत्वन्नी पिन्न मतक अटवी से विकासने वने पिन्न प्रोडक्शन नायतने मगिन ओबडे इदिरिपत् करनु लबन कथांग मालावे हाईवेनी दिगहरी मन एहि तिरपिट पत्र रचने कला दिलरू वीरकोन हडकेवी मनसिन सहयोगे लबा दुन्ना जयनी सिल्वा संस्करणे कला तिसारे कस्तुरी आरच्चिगे संबंधीकरणे करमिन विनद वगेम सहयोगे लबा दुन्ना रुवन रत्नायक इदिन मेवेनी कथांग मालावक ओबगे आलिंदेट रगिने इन्नट तिरे पिटुपस सिट अति देवंत शक्तियक एकतु करन बुद्धिक पिन्न दुव ऐतुलु पिन्न प्रोडक्शन आयतनेट ए वगेम मेवेनि कथांग मालावक दिगहरिन्नट ओबट अवस्थाव सलसा दुन सियहंड कार्य मंडलेट ए वगेम श्रवणय करमिन अपिव शक्तिमत् करन दीर्घान्वन प्रेक्षक ओबट अपि अपगे कृतास्थ स्तुतिय पुद करमिन मे अवस्थावेदी समुगन्नेमु हमु यमु लबन संदात रात्रि 9ट आइबोवन पिन्न
මතක අඩවිය සිය හඬ අහස පුරා ඇහෙන ඔබේ හඬ හදවත් පුරා रेडियो लोव जनप्रियतम अंतर्जाल रेडियो सत्कारे सिया हांडे